මහත්මයාට මුදල් ඇමතුමා හැටියට කරුණ වාර්තා කරන්න පුළුවන් දැන්. කොමිෂමෙන් හොයන්න කියපු එක 2002 දක්වා හෙව්වේ. ඇයි මේ 2002 දක්වාම හොයන්නේ මහ බැංකුව කියලා? මුලින්ම ඉන්නවා perpetual holding සමාගමේ 2013 2015 කාලේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට ශිරෝමි වික්‍රමසිංහ, ඒ අජිත්නිවත් ගබ්‍රාල් මහත්මයාගේ අධිපතිතුමාගේ සහෝදරි. ඊට පස්සේ අධ්‍යක්ෂකවරු හැටියට ඉන්නවා ප්‍රවින්ද බල්ක්නාත් තම්බයියා ඩිරෙක්ට්, එයා මස්සිනා. නිහාල් ෆොන්සේකා මස්සිනා, මෙයා අමල් ගබ්‍රාල් ඉන්නෝ මස්සිනෙක්, ලේලි කෙනෙක් ඉන්නෝ රේණුකා තම්බයියා. මේ සහෝදරයෝ මස්සිනාලා ලේලිලා තමයි ඒ එක එක කණ්ඩායම. මේ වෙනකොටත් මේකේ මේ වාර්තාව විගණන වාර්තාව කොටස් පහක වාර්තා පහක් හැටියට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ විගණන වාර්තා පහ ඇත්තටම අධ්‍යයනය කළ යුතු වෙන්නේ විගණන වාර්තා පහත් එක්ක බද්ධ වෙලා තියෙන ඇමුණුම් එක්ක. මොකද ඇමුණුමක තමයි මේකේ සනාථ කරන කරුණු තහවුරු කරන්නේ. ඒක නිසා අපි මේ වෙන විට ඒක පිළිබඳව අපේ අධ්‍යයනය කරන විද්වත් කණ්ඩායම් වලට බාර දීලා තියෙනවා. ඒකේ එක්ක අපි මේකේ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට තියෙන දේත් තහවුරු වෙන්නේත් පහුගිය කාලේ පුරාම පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ අපි පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුවේ එළියෙත් ජනමාධ්‍ය තුලත් වරින් වර ඉදිරිපත් කරපු හරයම තමයි. ඒ දේශපාලන කාරණාම තමයි මේ තහවුරු වෙන්නේ. ඔබට මතකයි අපි තා පැහැදිලිව කිව්වා අපේ රටේ මේ අපරාධ වලල්ලක් තියෙනවා. අපරාධ කල්ලි ඒක රාශී වෙච්ච කඳවුරු කිහිපයක් තියෙනවා. දේශපාලන වලල්ලක් තියෙනවා. ඒ වගේම ආර්ථිකයේ ශේෂ්ත්‍රය තුල මූල්‍ය ශේෂ්ත්‍රය තුල මේ වලල්ල ඉන්නවා. මේ සමාජයේ මේ ක්ලබ් එක එකට තියෙනවා. අද අන්න ඒක තමයි මේ ඔප්පු වෙලා තියෙන්නේ. මේකෙදි පක්ෂ ભેදයක් නැහැ ඇයට. මේක UNP ශ්‍රී ලංකා ભેදයක් නැහැ. මේක ඉන්නේ ආණ්ඩුවේද විපක්ෂද ભેදයක් නැහැ. මේ අපරාධ කල්ලිය, මේ අපරාධ වලල්ල මූල්‍ය ශේෂ්ත්‍රයේදී මූල්‍ය වෙළඳ පොලේදීත් ඉන්නේ එක පවුලක් හැටියට. ඒකෙදි එයා එක වෙලාවක UNP එක ඇතුලේ ඉන්නවා, එක වෙලාවක පොහොට්ටුව එහෙම නැත්නම් පොදු ජන පෙරමුණ ඇතුලේ ඉන්නවා. ඒක ભેදයක් නැහැ. මොකද මේ ඇයට තියෙන එක අරමුණක් මොකද්ද? අපේ රටේ මහජනතාවගේ මුදල් මංකොල්ල කෑ. ඒක ඒ මුදල් තියෙන්නේ කොතනද? ඒ තියෙන තැන හඹාගෙන ගිහිල්ලා මංකොල්ල කෑමේ ක්‍රියාවලිය මේ ඇයි සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේක හෙළිදරව් කරන්න අපි වරින් වර උත්සාහ කරද්දී සමහර විට මේක අපි පක්ෂ වලට බෙදලා අපි එක එක කඳවුරු වලට තියලා බලනකොට පේන්නේ නැහැ සමහර අයට. ඒක තමයි මට මුලින්ම කියන්න ඕන. මොකද හේතුව දැන් මේ මහා බැංකුව විසින් සකස් කරපු ව්‍යවහාරික විකරණ වාර්තාව සකස් කරන්න සිද්ධ වුණේ මුලින්ම කෝප් කමිටුවෙත්, ඊට පස්සේ ජනාධිපති කොමිෂමේත් ඉදිරිපත් කරපු නිර්දේශ අනුව. කෝප් කමිටුව විසින් ඉදිරිපත් කරපු නිර්දේශ නිසා තමයි මහා බැංකුව විසින් සකස් කරලා මේ වාර්තාව පාර්ලිමේන්තුව රෙවන්නේ. පාර්ලිමේන්තුව රෙවන්න තියෙන ක්‍රමවේදය කෝප් කමිටුව තමයි. පස්සේ කෝප් කමිටුව රැස් වෙන මොහොතේම පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් එක්ක අපට මේක විවෘත කරන්න බැරි වුණා. නමුත් අපි දිගින් දිගටම කතානායකතුමාටත් පාර්ලිමේන්තුව රැස් වෙච්ච හැම වාරයකමත් අපි කිව්වේ මේක විවෘත කරන්න ඕන කියලා. මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඔබට මතකයි මේ වාර්තාව මහ බැංකුව සකස් කර මොහොතේ ඉඳලා මේ වාර්තාවේ අඩුපාඩු කියමින්, මේ වාර්තාව වැඩක් නැති එකක් බව හඟවමින් මේක හැල්ලු කරන්න විශාල උත්සාහයක් දරපු කීප දෙනෙක් හිටියා. ඒ අය අතර ප්‍රධානියෙක් තමයි හිටපු මහ බැංකුවේ අධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ 2006 ඉඳලා 2015 දක්වා මහ බැංකුවේ කටයුතු කරපු අධිපති හැටියට කටයුතු කරපු අජිත්නිවත් කබ්‍රාල් මහත්තයා. අජිත්නිවත් කබ්‍රාල් මහත්තයා මේ වෙනුවෙන් ලිපි ගණනාවක් ලිව්වා. අදහස් පළ කරන්න පටන් ගත්තා. මේක මේ මුදල් මණ්ඩලයේ වුමනාවට හදපු එකක්ය. මේක මහ බැංකුවෙන් හදුව එක වැරදිය. ආදි වශයෙන් ඒක එදා ඒ එතකොටත් අපි කිව්වා මෙන්න මේ හොරාට කලින් කෙහෙල් ගැන වැටපයින් හදනවා කියලා. දැන් ඒ කාරණාව ඉතාම සනාථ කරලා තියෙනවා මේ විකරණ වාර්තාවේ. ඇයි අජිත්නිවත් ගබ්‍රාල් මහත්තයලා මෙච්චර කලබල වෙලා හිටියේ කියලා. ඇයි මේක හැල්ලු කරන්න උත්සාහ කරන්නේ කියලා. ඒකට තියෙන හේතුව තමයි
මේ ලබදියාවන්ගේ ගැටුම මේ ඥාතිත්වයේ බැඳීම අර්ජුන මහේන්ද්‍රණුයි ඇලෝසියස් අතර විතරක් නෙමෙයි තියෙන්නේ අජිත් නිවාඩ් කම්බ්‍රාලුයි ඔහුගේ කල්ලියත් අතර තියෙනවා ඔහුගේ කණ්ඩායමත් එක්කක් තියෙනවා ඒක ඊටාම පැහැදිලිව මේ වார்த்தාවේ සනාථ කළා තියෙනවා මෙන්න මේ පෞල් ගහෙන් මේ වார்த்தාවේ 11:18 යටතේ තියෙන පෞල් ගහ හොඳින් බලන්න මේකේ තියෙනවා 2006 ඉඳලා 2015ට අජිත් නිවාඩ් කම්බ්‍රාල් ගවණ හැටියට අධිපති හැටියට ඉන්න කාලේ තිබිච්ච ඥාති බැඳීම් ටික කොහොමද තියෙන්නේ 2015 ඉඳලා 2016 දක්වා අර්ජුන මහේන්ද්‍රන් අධිපති හැටියට ඉන්නකොට තිබිච්ච ඥාති බැඳීම් ටික කොහොමද තියෙන්නේ කියන්නේ මෙතන උනේ දේ එකම දෙයයි අපේ මැදිහත් වීම නිසා අපි බොහොම නිහතමානීව කියනෝ මේ පෞල් ගහ කැඩුනා 2016න් පස්සේ නැත්නම් මේක වෙන්න තිබුණේ 2015 2020 පෞල් ගහ ඊළඟට වෙන්න තිබුණේ 2020 25 පෞල් ගහ මේ මේක තවදුර යන්න තිබිච්ච පෞල් ගහක් අපි තා නිහතමානීව කියනවා ඒක අපි බිඳ දැම්මා අපට බැරි වුණ දේ තමයි මෙන්න මේ මහ බැංකුව ඇතුළට ගිහිල්ලා සාක්ෂි අරගෙන ඊමේල් බලලා එහෙම නැත්නම් ඒක ඇතුළේ තිබිච්ච මේ වහාරික විගණන ක්‍රියාවලිය අපිට කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ මට කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ කෝප් සභාපතිවරයා හැටියට මොකද මට ඒ බලය තිබුණෙත් නැහැ ඒ හැකියාව තාක්ෂණය තිබුණෙත් නැති නිසා තමයි මම ඒ පිළිබඳ නිර්දේශයක් ලබා දුන්නේ අපට තේරිච්ච දැනීමෙන් මේක මීට වඩා පුළුල් විමර්ශනයක් සිද්ධ වෙන්න ඕන කියලා. දැන් අජිත් නිවාඩ් කබ්ඩාල් මහත්මයා ඊයේ පෙරදා ආයත් පත්‍රවලදී කියනවා මම දැකලා තිබුණා. ඇයි මේ 2008 වෙනකන් කොමිෂමෙන් හොයන්න කියපු එක 2002 දක්වා හෙව්වේ? ඇයි මේ 2002 දක්වාම හොයන්නේ මහ බැංකුව කියලා? දැන් දැන් බැඳුම් කර ක්‍රියාවලියේ වැරද්දක් සිද්ධ වෙලා නම් ක්‍රියාවලිය පටන් ගන්න තැන ඉඳලා හොයන එකේ වැරද්ද මොකද්ද? අපට අහන්න තියෙන ප්‍රශ්නේ ඇයි අජිත් නිවාඩ් කබ්ඩාල් මහත්මයා මෙච්චර කලබල වෙන්නේ? ඇයි 2002 ඉඳලා හොයන එකේ වැරද්ද එතුමාට තියෙන්නේ? මොකද මීට තව අධිපතිවරු හිටියා. අජිත් නිවාඩ් කබ්ඩාල් මහත්මයාට කලින් 2006ට කලින් හිටපු අධිපතිවරු කෑ ගහන්නේ නැහැ. ඇයි මේ හොයන්නේ කියලා? ඉතින් වෙන අධිපතිවරුන්ට නැති රුදාම මොකද තියෙන්නේ අජිත් නිවාඩ් කබ්ඩාල් මහත්මයාට? ඒකෙන්ම තේරෙනවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වහන්න හංගන්න උවමනාවක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ උවමනාවයි මේ රටේ ජනතාව හරියට ප්‍රශ්න කරගන්න ඕනේ. පැහැදිලි කරගන්න ඕනේ. මොකද මේකේ හුඟක් වෙලාවට මේ විෂය ක්‍රියාවලිය ගත්තොත් මේ මේක ඇවිල්ලා මේ අර දේශපාලන මතයක් දක්වනවට වඩා තොරතුරු ලේඛන සාක්ෂි සහිතව සිද්ධ වෙච්ච ඔප්පු කිරීමක් මේ තියෙන්නේ. මේ ව්‍යවහාරික විගණනේ තේරුමම තියෙන්නේ අධිකරණ කටයුත්තකට යොමු කිරීම සඳහා විගණනය කිරීම. ව්‍යවහාරික මරණ පරීක්ෂණ තියෙනවා. වෛද්‍ය පීඨයේ තියෙන ව්‍යවහාරික අංශයක්. ඒ මරණ පරීක්ෂණ තියෙන්නේ ඒ මරණයක් සිද්ධ වුණාම රහසිගතව සිද්ධ වෙච්ච මරණයක් නම් ඒක මිනිමරුමක් නම් ඒක අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහාම සිද්ධ කරන පරීක්ෂණයක්. ව්‍යවහාරික පරීක්ෂණය. ඒ නිසා දැන් මේ ව්‍යවහාරික පරීක්ෂණය සිද්ධ කළ තියෙන්නේ අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහාම තමයි. ඒ නිසා මම කියන්නේ අධිකරණයට කරුණු වාර්තා කරන වෙන පිළිගත් සාක්ෂියක් නැහැ මීට වඩා. ඒ නිසා 2002 අවුරුද්ද ඉඳලා 2015 දක්වාම සිද්ධ වෙච්ච මේ සුදු කරපටි අපරාධය මේ මූල්‍ය අපරාධය මහදවාලේ මහ බැංකුවේ සිද්ධ වෙච්ච මංකොල්ල කෑම අධිකරණයට ගේන්න මොන. දැන් ඒකට අතිතරම් ප්‍රමාණවත් තරම් සාක්ෂි තියනවා. අපි කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් විතරක් නෙමෙයි. අජිත් නිවාඩ් කබ්රාල්ලගේ කණ්ඩායමත් ගේන්න ඕන. ඒ දේශපාලන ලැබදියාවනුත් මේකට සම්බන්ධයක් තියෙනවද කියලා හොයන්නත් ඕන. අර්ජුන මහේන්ද්‍රණුයි අර්ජුන මහේන්ද්‍රන්ට උපදෙස් දීපු නායකයෝයි අජිත් නිවාඩ් කබ්රාලුයි අජිත් නිවාඩ් කබ්රාල්ගේ උපදෙස් දුන්න නායකයෝයි කට්ටියත් මේ අධිකරණ ක්‍රියාවලියට ගේන්න ඕන. මේ ඕහාරික විගණනේ හදලා තියෙන්නේ ඒ සියල්ල පදනම් කරගෙන. මොකද මේ රටේ ඉතා පැහැදිලිව කියන්න ඕන කාරණාවක් තියෙනවා. මූල්‍ය වෙළඳපොළ කියන එක ගත්තොත් අපේ රටේ දියුණු ශක්තිමත් ප්‍රබල වෙළඳපොළක් නෙමෙයි. අපේ කැපිටල් මාකට් එක ෆයිනෑන්ස් මාකට් එක කියන එක ගත්තොත් පොඩි එකක්. ඕකේ ඔක්කොම ඇති 200ක් විතර. හැබැයි ওই 200 මෙහෙවන පවුල් 4-5ක් තියෙන්නේ. යාළු මිත්‍රව 4-5 දෙනෙක් ඉන්නේ. ඒගොල්ලොන්ගේ සමාජ බලයයි, දේශපාලන බලයයි, පවුල් බලයයි, පාසල්වල බලයයි, ආගමික බලයයි, ඥාතිත්වයේ බලයයි. මෙන්න මේ සියල්ල එකට එකතු කරගත්ත ඒකාධිකාරයක් තියෙනවා. මේකාධිකාරය තමයි අපේ රටේ මූල්‍ය වෙළඳපොළ පාලනය කරන්නේ. ඒකින්ද මම විශේෂයෙන් ඉල්ලා හිටිනෝ
අපක්ෂපාති විද්වතුන්ගෙන් මේ ෆොරන්සික් ඔඩිට් එක මේ ව්‍යවහාරික විකරණය සම්පූර්ණ කියවන්න. ඇමුණුම් සමග කියවන්න. එතකොට තේරෙනවා මේ ඥාතිත්වයයි පවුල් බලයයි සමාජ බලයයි දේශපාලන බලයයි ඥාති නෑදෑකම් ඔක්කොම ටික කොහොමද එකට අපේ රටේ අහිංසක මිනිසුන්ගේ අර්ථසාධක අරමුදල මංකොල්ල කාලා තියෙන්නේ කියලා. අහිංසක මිනිස්සු බැංකුවල දීලා තැන්පත් කර මුදල්. ඉතා අවංකව ගමේ ගොවියෙක් බැංකුවේ මුදලක් තැන්පත් කරන්නේ නැවත පොලියක් බලාපොරොත්තු වෙන විතරයි. නැතුව ගමේ ගොවියා මේ මුදල ගෙනහිල්ලා මහ බැංකුවෙන් බැඳුම් කර මිලදී ගන්නවා කියලා දන්නේ නැහැ. අර්ථසාධක අරමුදලේ තියෙන අපේ රටේ පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශයේ කුලී වැඩ කරන කම්කරු වෘත්තිය දෙන සේවකයින්ගේ පරිසල්ලි වැටුපේ ශ්‍රමයේ වටිනාකම. හැබැයි ඒ සල්ලි මේ සුදු කරපටි අපරාධකරුවන් විසින් මූල්‍ය වංචාකරුවන් විසින් පම්පින් ඩම්පින් ක්‍රමයට මංකොල්ල කරනවා කියලා අපේ අහිංසක වැඩ කරන ජනතාව වතුකම් කරුව දන්නේ නැහැ. අර්ථසාධක අරමුදලට යම් පාඩුවක් කරලා තියෙනවා නම් ඒ පාඩුව සිද්ධ කළ තියෙන්නේ වතුකම් කරුවා නෙමෙයි, ගොවි ජනතාව නෙමෙයි, බැංකුවේ මුදල් තැන්පත් කරපු. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මුදල දැම්ම කුංචි පොලියක් බලාපොරොත්තු ඔච්චරයි. හැබැයි මේ සුදු කරපටි අපරාධකරුවෝ එක රුපියලක්වත් හම්බ කරන්නේ නැතුව තමන්ගේ මුදල හැටියට එක රුපියලක්වත් බැංකුවේ තැන්පත් කරන්නේ නැතුව අර අර්ථසාධක අරමුදලයි මිනිසුන්ගේ සල්ලි මංකොල්ල කාලා තියෙනවා. මේ අයට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? මෙන්න මේ දේශපාලන කාරණාව මූලික කරගෙන තමයි අපි අපේ මේ පැහැදිලි කිරීම කරන්නේ. එතෙන්දි ගත්තොත් එහෙම මේ විගණන වාර්තා පහ මූලික වශයෙන්ම පළවෙනි වාර්තාව තියෙන්නේ බැඳුම් කර මුළු ක්‍රියාවලිය පිළිබඳව. දෙවෙනි වාර්තාව තියෙන්නේ මේකේ ක්‍රමවේද පිළිබඳව. මොනතරම් දුරට මේ ක්‍රමවේද උල්ලංඝනය කරලා තියෙනවද? මේ අනුමැතියන් කොයි විදිහට අරන් තියෙන්නේ? මේ අනුමැති දුන්න අයට තියෙන අධිකාරී බලය මොකක්ද කියන කාරණා පිළිබඳව. තුන්වෙනි විගණන වාර්තාව සම්පූර්ණ තියෙන අර්ථසාධක කරමුදලේ මුදල් මංකොල්ල කෑම පිළිබඳව. හතරවෙනි වාර්තාව තියෙන්නේ මේ බැඳුම් කර මහ බැංකුව විසින් මිලදී ගත්තට පස්සේ, කියන්නේ මහ බැංකුවෙන් බැඳුම් කර හරහා මුදල් ලබා ගත්තට පස්සේ ඒ මුදල් මුදල් අමාත්‍යාංශයට යන්න ඕන රජයේ කටයුතු සඳහා. මෙන්න මේ මුදල් අමාත්‍යාංශයට යන ක්‍රියාවලිය, අතරමැද ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? ඒකට අවශ්‍ය කරන නිර්ණායක හරියට අනුගමනය කළා තියෙනවද නැද්ද කියන එක පිළිබඳව. පස්වෙනි වාර්තාවේ තියෙන්නේ 2015 අපි සාකච්ඡා කරපු සුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ වකවානුව තුළ සිද්ධ වෙච්ච බැඳුම් කර වංචාවේ කාරණා පිළිබඳව. මේකෙදි මේ පස්වෙනි වාර්තාවෙන් අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස් ශායේ ඒ කණ්ඩායම කසුන් පලිසේනලා ඇතුළු ඒ කණ්ඩායම සිද්ධ කරපු ක්‍රියාවලිය කෝප් කමිටුවේ අපි කරපු විමර්ශනයත් ජනාධිපති කොමිසමේ කරපු විමර්ශනයත් තහවුරු කරලා පමණයි තියෙන්නේ. ඒවා අපි කරපු විමර්ශනයේ කෝප් කමිටුවේදී අපි කියපු දේවල් ඉතා වගකීමෙන් කියනවා. 2015 මාර්තු මාසේ 2015 පෙබරවාරි 27 මේ ගනුදෙනු සිදු වුණාට පස්සේ මාර්තු මාසේ 10 වෙනිදා මෙතනදී අපි කරපු මාධ්‍ය සාකච්ඡාවේදී කියපු කාරණාම තමයි මේ විශේෂ විමර්ශනයෙන් උත්හවුරු කළ තියෙන්නේ. ඊට වඩා වැඩි දෙයක් නැහැ. තව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කරුණු තහවුරු කළා තියෙනවා. කරුණු තහවුරු කළා තියෙනවා. අභ්‍යන්තර ගනුදෙනු, අභ්‍යන්තර සාක්ෂි, අභ්‍යන්තර තොරතුරු හුවමාරු කිරීම පිළිබඳව ඊමේල් පණිවිඩ වලින් පවා ඒවා තහවුරු කළා තියෙනවා. එහෙනම් ආණ්ඩුවට ජනමරමක් දීපු 69 ලක්ෂයකේ ජනතාවගේ අභිලාෂය වෙච්ච මහ බැංකු බැඳුම් කර වංචාවේ හොරුන්ට දඬුවම් දෙන්න මේ ආණ්ඩුවට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අවංක උමනාවක් තියෙනවා නම් ඒකට පටන් ගන්න පුළුවන් තැන ආයෙත් ඔප්පු කළා තියෙනවා මේ ව්‍යවහාරික විගණන වාර්තාවේ පස්වෙනි වාර්තාවේ. දැන් අධිකරණයට කරුණු වාර්තා ගන්න පුළුවන්. විශේෂ භාර ඇමතුමා හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයාට, මුදල් ඇමතුමා හැටියට කරුණු වාර්තා ගන්න පුළුවන් දැන්. එවෙන මොකුත් ඕනේ නැහැ. පස්වෙනි වාර්තාව එහෙමම යවන්න පුළුවන් අධිකරණයට. මෙන්න වාර්තාව කරුණු වාර්තා ගන්න පුළුවන් සවිස්තර වාර්තාව තියෙනවා. එතකොට කෝප් කමිටු වාර්තාව, ජනාධිපති විමර්ශන වාර්තාව සහ මහ බැංකුව විසින් සිදු කළ ව්‍යවහාරික විගණනයේ පස්වෙනි කොටස අදාළ වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් ඇලෝසියස් සමාගමේ මූල්‍ය වංචාවට අදාළ. ඒ කරුණු සනාථ කිරීම එක පෙළට සිද්ධ කළා තියෙනවා. ඊළඟට අනිකුත් කාරණාවෙදී ප්‍රධාන වෙන්නේ මේ ව්‍යවහාරික විගණන වාර්තාවේ
අර්ථසාද කරමුදලට සිද්ධ වෙලා තියෙන ක්‍රියාවලිය. අර්ථසාද කරමුදල ගත්තොත් මං කලින් ගුවා බිලියන 2290ක් විතර. ඒ කියන්නේ අපේ රටේ වාර්ෂික ආදායමටත් වඩා වැඩි ප්‍රමාණයක් සංචිතයක් හැටියට තියෙන අරමුදලක් මේ. අපේ රටේ වාර්ෂික ආදායමට වඩා වැඩි අර්ථසාද කරමුදලේ ආදායම. මේකේ මාසිකට බිලියන 12ක් කෝටි 1200ක් එකතු වෙනවා. සේවා යෝජකයෝ 86000ක් ඉන්නවා. ආසන්න වශයෙන් ගත්තොත් එම සමාජිකත්වය කියන්නේ මිය ගිය උපය එක්කෙනාට සමාජික අංක දෙකක් තුනක් තියෙන තැන් දෙක තුන රැකියා කරපු අය එකතු වෙලා ඔක්කොම ගත්තොත් මිලියන 18ක් විතර ඉන්නවා. ඔක්කොම ඉන්න මේ සමාජිකත්වයේ මිලියන 18ක විතර තියෙන සමාජිකත්වයක් පරණ ඉතිහාසෙ ඉඳලා තියෙන. ඒතර මේ අර්ථසාද කරමුදලයි අයිතිය තියෙන කම්කරු කොමසාරිස්වරයාට. මහ බැංකුව කරන්නේ මොකද්ද? කම්කරු කොමසාරිස්වරයා වෙනුවෙන් එහෙම නැත්නම් අපේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් අර්ථසාද කරමුදලේ බාරකරු හැටියට කටයුතු කරනවා. අර්ථසාද කරමුදල පරිස්සම් කරලා අර්ථසාද කරමුදල ආයෝජනය කරලා යම් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒ ප්‍රතිලාභය සමාජිකින්ට බෙදලා දෙන එක තමයි මහා බැංකුවේ කටයුත්ත. ඒකෙන් කියන්නේ මොකද? මහා බැංකුවට කිසිම අයිතියක් නැහැ හිතුමතේ මහා බැංකුවට ඕන විදියට අර්ථසාද කරමුදල මුදල් කොහෙටවත් ආයෝජනය කරන්න. හැබැයි අපි දන්නවා අර්ථසාද කරමුදල නිකන් සල්ලිත් ඔගයක් තියන් ඉඳලා වැඩක් නැහැ. අර්ථසාද කරමුදල ආයෝජනයක් කරන්න ඕන. ඒ කරන්න ඕන මොකද? නිර්ණායක පත්‍රයක් අනුව මහ බැංකුවේ දීලා තියෙනවා TRO එක. මෙන්න මේ ක්‍රමවේදයට තමයි මේ අර්ථසාධක කරමුදලේ මුදල් ආයෝජනය කරන්න ඕන කියලා. නැතුව මහ බැංකුවේ අධිපතිට හරි එයාගේ නෑදෑයෙකුට හරි ඕන වෙලාවට කතා කරලා ගෙන්න ගන්න යාළුවෙකුට කියලා අර්ථසාධක කරමුදලේ සල්ලි දාන්න බෑ. හැබැයි මේ විගණන වාර්තාවේ තියෙනවා සමාගම් 19කට ඍජු අර්ථසාධක කරමුදලේ සල්ලි ආයෝජනය කළා තියෙනවා. ඒ කියන්නේ මේ සමාගම් 19 හොයාගෙන තියෙන්නේ මේ විගණන සමාගම් විසින් KPMG කියන වාර්ෂික ආදායම බිලියන ඩොලර් බිලියන 27ක් විතර ආදායමක් උපයන 200,000ක විතර සමාජිකයෝ වැඩ කරන ලෝකෙ පිළිගත්ම විගණන සමාගම. මම මෙහෙම කියන්නේ මේවා හැල්ලු ගන්න උත්සාහ කරන නිසා සමහර අය KPMG කියන සමාගම තමයි මේ කොටස විගණනය කරේ. මාස 4ක විශ්ලේෂණේ විතරයි මේ සමාගම් 19 අනාවරණය වෙන්නේ. මාස 4ක් ඇතුළත මේ කරපු විශ්ලේෂණයේදී තව හෙව්වොත් තව හොයන්න පුළුවන්. මේක ජාතක කතා වගේ තමයි. තව හෙව්වොත් තව හොයන්න පුළුවන්. මාස 4ක විශ්ලේෂණ විගණනයේදී සමාගම් 19ක් අනාවරණය වෙලා තියෙනවා. අනාවරණය වෙලා තියෙන මොකද්ද? කෝටි 5798ක පමණ මුදල් අර්ථසාධක කරමුදලට පාඩු කළා තියෙනවා කියලා. ඒක බරපතලයි. බරපතලයි. ඒකට කවුදක් කියන්නේ? මොකද මේ දැන් මම මේකක් කියනවා. දැන් අර්ථසාධක කරමුදලේ සල්ලි නිර්ණය පත්‍රයන් අනුව TRO අනුව ගත්තොත් සමාගමක ආයෝජනය කරන්න පුළුවන් නිශ්චිත ප්‍රතිශතයක් තියෙනවා. ඊට වඩා වැඩියෙන් බෑ. හැබැයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයලගේ කාලේ මේ ප්‍රතිශත ගණන් ගත්තේ නැහැ. සාමාන්‍ය මේක මුලින් තුන 2% කියලා. ඒ කියන්නේ මේ සමාගමක තියෙන කොටස් වටිනාකමෙන් 2%කට තමයි අරමුදල් යොදවන්න පුළුවන්කම තියෙන්නේ. ඒක 108.99ට වැඩි කරා. පස්සේ 10% කළා. ඉක්විටි ෂෙයාර්ස් වලින් 10% ප්‍රමාණයට මේක ගෙනිච්චා. කියලා පස්සේ එහෙමත් නැහැ. සමහර ආයතන වල 30%-40%ක් දුන්නා. මේක වෙන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැති ඉඳන් මම මේ කියන්නේ මොකද කරන්න කියලා. මේ ගනුදෙනු සිද්ධ වෙන විදිය. මම ඉස්සෙල්ලා ගිහිල්ලා මගේ සල්ලි නෙමෙයි. මම ව්‍යාපාරිකයෙක් නම් මම බැංකුවකින් ගන්න ඕන ණයක්. බැංකුවකින් ඉල්ලනවා මට ණයක් දෙන්න කියලා. 108.9 පොලියට මම ණය ගන්නවා. අරගෙන ගිහිල්ලා ඉවරලා අධිපතිතුමා හම්බෙලා කියනවා මගේ ළඟ සල්ලි ටිකක් තියෙනවා. මට දැන් ඕන ආයෝජනය කරන්න බඳුන් කර ගන්න ඕන. 10%-15% ගන්නවා. අරගෙන 10%-10% විතර ගන්නවා. ඒතර 108 බැංකුවෙන් ගත්ත ණය මම 10%-10% දෙනවා බඳුන් කරේට. ඒතර නිකම් මට 2% හරි එනවා. ඒක අවුරුදු 10ක් පීල්ලක් වගේ එනවා. පීප් එකකින් වතුර ගලන්න වගේ එනවා මට. මේක තමයි වෙන්නේ. හැබැයි මම සල්ලි දාලත් නැහැ. දැන් මේ වාර්තාවේ තියෙනවා මේක එක්සිකියුටිව් සමිටි එකේ තියෙනවා ඒක. සමහර ඒවා සෙටල් කරලා නැහැ. මෙතන තියෙන බිලියන 249.92ක මුදල් ඒ බැඳුම් කර මිලදී ගත්ත කාලය අනුව කොම්පැනි මේ ප්ලේස්මන්ට් 195ක් ගන්දුන 195ක්
සෙටල් කරන්න ඕන කාලයට දින පහක් පහු කළා තමයි සෙටල් කරන්නේ. ඒ කියන්නේ මම දැන් බැනු කරේ මිලදී ගත්තා මම ඒක සල්ලි ගෙවන්න එපා මහ බැංකුවට. හැබැයි මම ගෙවන්නේ දවස් පහක් පහු වෙලා. ඒ කියන්නේ මං කාගෙන් හරි සල්ලි හොයාගෙන ආවිල්ලා මම තමයි ගෙවන්නේ. මම වෙන කාගෙන් හරි සල්ලි හොයාගෙන ආවිල්ලා ගෙවනවා. එතකොට මේව මගේ සල්ලි වලට නෙමෙයි මම බැනු කර මිලදී දරන තියෙන්නේ. මේ වගේ අයථා ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතාම බරපතලයි මම කියන්නේ සමහර මේ පම්පින් ඩම්පින් ක්‍රමයට අත්සාධ කරමුදලේ සල්ලි යොදවලා තියෙනවා සමාගම් වල. ඒ සමාගම් ඇවිල්ලා කියනවා දැන් සමාගමේ සාමාන්‍යයෙන් ඔය මේ ව්‍යාපාර මේ නම් ප්ලේස්ටෝ බලන්න ඔබ. සමහර කම්පැනි ගත්තොත් එහෙම කුප්‍රකට කම්පැනි. ඒවා කම්පැනි කියන්නත් බෑ. ඒගොල්ලෝගේ වෙළඳපොළ වටිනාකම තියෙන කොටස රුපියල් 17යි. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා අපි මෙහෙම වුණොත් අහම් වෙනවා මෙහෙම වුණොත් අහම් වෙනවා ඒකින් ද අපේ කොටසක වටිනාකම රුපියල් 40 විතර නගිනවා කියලා. අධිපත්තුමාට කියනවා. අධිපත්තුමා මේක හේතු ගන්නවා මුදල් මණ්ඩලයට. දැන් මේගොල්ලෝගේ මේ සමාගම දිනු වෙනවා පෝසත් වෙනවා ඒකින් ද රුපියල් 40 විතර මේ කොටසක් යනවා. ඉතින් අපි මේක කොටසක් රුපියල් 40 විතර මේගොල්ලෝගේ ගන්න ඕන කියලා. මොනේ ප්‍රයිවට් ප්ලේස්මන්ට් ඩිරෙක්ට් ප්ලේස්මන්ට් කියන්නේ කතා කරලා ගන්න ඒවා. රුපියල් 17 සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම තියෙන එක 40ට ගන්නවා. අරගෙන ටික දවසක් ගිහිල්ලා අධිපත්තුමා මායි කියනෝ මේක හරියන්නේ නැහැ මේක 22කට විතර බහිනෝ අපි දැන් මේක විකුණලා දාමායි ඒකත් හේතු ගන්නනෝ හේතු ගන්නලා 22කට විතර විකුණනෝ තනිකර පෞද්ගලික බූදලයක් තනිකර පුජ්ජලික බූදලයක් විදිහට තමයි එතකොට මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ 17ට කොටස් තියෙන ඒවා 40ට ගන්නවා 22කට විකුණනෝ මේක තමයි මේ වුණේ අවසානේ. එතන මේක අර්ජුන මහේන්ද්‍රන් පවුලෙත් බැඳීම් එක කළා තියෙනවා. අජිත්නිමාත් කබ්‍රාල් පවුලෙත් බැඳීම් එක කළා තියෙනවා. ඉතින් අපි අහන්නේ මේ පවුල් දෙක විතරක් නෙමෙයි මීට උඩින් දේශපාලන රැකවරණ නැත්තම් මේගොල්ලෝ මෙහෙම කරන්නේ නැහැ. 2017 වෙනකම්ම 2017 කෝප් කමිටු නිර්දේශ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන තුරුම මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වුණා. ඊට පස්සේ තමයි දැන් මහ බැංකුවේ මේ කටයුතු සම්පූර්ණ ඔටෝමේටඩ් සිස්ටම් එකකට ගෙනල්ලා මේ දැන් පුජ්‍යලෙන්ට මෙදිහත් වෙන තියෙන ඉඩකඩ අවම කරලා තියෙන්නේ. ඒතර අපිට අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙන මෙන්න මෙහෙම. මේ ක්‍රියාවලිය හොඳට විශ්ලේෂණය කරොත් තේරෙනවා මේකට වග කියුත්තු කවුද කියලා. මොකද මහ බැංකුවේ මේ ආයෝජන පිළිබඳව අර්ථසාධ කරමුදලේ මුදල් ආයෝජනය කිරීම හරි බැඳුම් කරවලින් මිලදී ගැනීමේ ක්‍රියාවලිය ගැන හරි ආයෝජන කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තියෙන ආයෝජන කමිටුවක් ඉන්වෙස්ට්මන්ට් කමිටි එක දැන් මේ 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 වාර්තා විතා පැහැදිලි තැන් කීපයක කියනවා මෙන්න මේ ආයෝජන කමිටුවට නිරන්තර අධිපතිවරුන්ගේ බලපෑම් තිබ්බ කියන එක එක අධිපතිවරයෙක් නෙමෙයි අජිත්නිමාත් කබ්‍රාල් මහත්තයා මේ තරම් කලබල වුණේ ඇයි කියලා හොයනකොටම තේරෙනවා අපිට අර්ථසාධ කරමුදල මංකොල්ල කන්න ඔහුගේ තිබිච්ච බැඳියාව මොකද්ද කියලා. ඒ වගේම perpetual treasuries අර්ජුන ඇලෝසියස්ගේ කම්පැනියට අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයාගේ නංගිවත් ඇතුල් කරගන්න තරම් බැඳියාවක් ලැබියාවක් තිබිලා තියෙනවා. ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. එතකොට මේ ආයෝජන කමිටු වලට ආයෝජන කමිටුවට අධිපතිවරයෙකුට යන්න බෑ. හැබැයි ආයෝජන කමිටුවට අධිපතිවරුන් විසින් කර බලපෑම් තියෙන මේක උන්තර. මොකද මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මුදල් අමාත්‍යාංශය හරි වෙනත් අමාත්‍යාංශයක හරි නිලධාරියෙකුට යම් කිසි බලපෑමක් සිද්ධ වෙනවා නම් ඒ නිලධාරියට මාරු වෙලා වෙනතනකට යන්න පුළුවන්. හැබැයි මේ මධ්‍යම බැංකුව මහ බැංකුව ස්වාධීනයි කියන එකෙම තියෙන වැඩේ තමයි මේ නිලධාරීන් බොහෝ දෙනෙකුට ඉහළ ඉන්න සුපිරි නිලධාරීන්ගේ අධිපතිවරුන්ගේ අනසකට යටත් වෙලා බොහෝ වෙලාවට කියන දේ කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම අසරණ වෙලා තියෙනවා. කෝප් කමිටුවේදී අපි දැක්කා එහෙම අසරණ වෙච්ච ඇතම් නිලධාරීන් අවංකව කතා කරන්න පටන් ගත්තට පස්සේ මොනවද කිව්වේ කියලා. සමහර නිලධාරීන් අඬුවා. එයාට වෙච්ච බලපෑම් කොච්චරද කියලා. ඉතින් ඒවයි ප්‍රතිඵල අවසානයේ ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ රටේ ජනතාවට. අපේ රටේ ජනතාවට මේ ප්‍රතිඵල ගෙවන්න වෙලා තියෙන්නේ. මේ පෞල් ගහෙන් ඔබට ඒක හොඳටම පැහැදිලි වෙනවා. මේ පෞල් ගහේ බලන්න අජිත් නිවාස් කබ්‍රාල් මහත්මයාගේ කාලේ
මුලින්ම ඉන්නවා perpetual holding සමාගමේ 2013 2015 කාලේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට ශිරෝමි වික්‍රමසිංහ ඒ අජිත්නිවත් ගබ්‍රාල් මහත්මයාගේ අධිපතිතුමාගේ සහෝදරි. ඊට පස්සේ අධ්‍යක්ෂකවරු හැටියට ඉන්නවා ප්‍රවින්ද බල්ක්නාත් තම්බයියා ඩිරෙක්ට් එයා මස්සිනා නිහාල් ෆොන්සේකා මස්සිනා මෙයා අමල් ගබ්‍රාල් ඉන්නෝ මස්සිනෙක් ලේලි කෙනෙක් ඉන්නෝ රේණුකා තම්බයියා මේ සහෝදරයෝ මස්සිනාලා ලේලිලා තමයි ඒ එක එක කණ්ඩායම එක බැඳියාව මේ පැත්ත ගත්තොත් එමේ අර්ජුන මහේන්ද්‍රණී ඉන්නවා අර්ජුන ඇලෝසියස් ඉන්නවා ඒ ඒක කණ්ඩායම ඒක බැඳියාවක් මේ 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 චාට් එක බැලුවම තේරෙනවා 2006 ඉඳලා 2015 වටත් අධිපතිවරු යටතේ රජ කරලා තියෙන්නේ කවුද බොන් කිංලා කවුද අර්ජුන මහේන්ද්‍රණලම තමයි අර්ජුන ඇලෝසියස්ලා තමයි ඇලෝසියස් කම්පැනිය තමයි අජිත් නිවත් කබ්‍රාල්ගේ කාලෙත් බොන් කිං අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලෙත් බොන් කිංලා මේගොල්ලම තමයි මොකද මේ මූල්‍ය වෙනද පොලේ බොන් කිං කියන එක සුප්‍රකට වචනයක් ඒ මම කිව්වා මේ මුළු මූල්‍ය වෙනද පොලම නෙමෙයි මේ පවුල් තුන හතර ඒගොල්ල බොන් කිංලා ඒගොල්ල තමයි අර්ථසාධක කරමුදලේ සල්ලි කොහේ යනවද බැංකුවල සල්ලි මොකද වෙන්නේ කියලා තීරණය කළා මේ මේකම ඇති මම කියන්නේ අධිකරණ ක්‍රියාවලියක් අපේ රටේ ස්වාධීනව ක්‍රියාත්මක වෙනව නම් දේශපාලන ඇඟිලි ගැහිමකින් තොරව සිද්ධ වෙනව නම් මේ මුදල් වලට මොකද උනේ කියලා හොයන්න. ඒකින්ද මම විශේෂයෙන් ජනමාධ්‍ය වේදී මහතුරුන්ගෙන් ඉල්ලීමක් කරනවා මාධ්‍ය වලින් ඉල්ලීමක් කරනවා සමාජ ජාල වලින් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා මේ වෝහාරික විකරණ වார்த்தාව යට යන්න දෙන්න එපා. මේක හැල්ලු කරන්න දෙන්න එපා. මේක මුදල් මණ්ඩලයේ කටයුත්තක් නෙමෙයි. මේක මහදම්කේ කටයුත්තකුත් නෙමෙයි. මේක පාර්ලිමේන්තුවෙන් කෝප් කමිටුවෙන් ජනාධිපති විමර්ශන කොමිසමෙන් ඒ අයට පැවරුවේ ඒ අයගේ වගකීමක් හැටියට පමණයි. ඉතින් හිටපු අධිපතිතුමා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයා ඇතුළු මුදල් මණ්ඩලය ඒ වගකීම ඉෂ්ට කළ තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කළ තියෙනවා. ඒක ඔහ දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ මහ බැංකුව විසින්ම මහ බැංකුවේ වාර්තාව සකස් කරාද කියලා. ඒක තමයි මේගොල්ලෝ මතු කරන හැතර තර්කය. දැන් මහ බැංකුව විසින් නැතුව වෙන හදන්න කෙනෙක් නැහැ. මොකද ඒකට අවශ්‍ය කරන නිර්දේශය අපි දුන්නේ. ඉතින් ඒ නිර්දේශන අනුව තමයි වුන් හැදුවේ. ඉතින් අපි දිගින් දිගටම කිව්වේ ඒකයි. අජිත් නිවත් කබ්‍රාල් මහත්තයලා අර වීදුරු ගෙවල් ඉඳගෙන ගල් ගහන්න නැතුව මේ වාර්තාව එළියට දාන්න. එළියට දාලා බලන්න වාර්තාවේ අඩුපාඩුකම් මොනවද තියෙන්නේ කියලා. දැන් අපි ආරාධනා කරන මේ මහතුරුන්ට මෙන්න දැන් වාර්තාව එළියට දාලා තියෙනවා. වාර්තාව හදපු කෙනාගේ අඩුපාඩුකම් නෙමෙයි. වාර්තාවේ අඩුපාඩුකම් තියෙනවා හොයන්න. දැන් එතුමන්ට කියන්න පුළුවන් මේ වගේ පවුල් ගහක් යාට තිබ්බද නැද්ද? ශිරෝමි වික්‍රමසිංහ කියන්නේ යාගේ සහෝදරියද නෙමෙයිද? මේ අනිත් මේ කබ්‍රාල්ලා කියන්නේ යාගේ ඥාතින්ද නැද්ද? එතුමා අධිපති හැටියට ඉන්න කාලේ මේගොල්ලෝ හිටියද නැද්ද? ඒවා කියන්නේ එතකොට මේ අර්ථසාධක අරමුදලේ මුදල් යෙදවුව සමාගම් 19ක් ගැන මේගොල්ලෝ කියනවා මේවා ඇත්තද නැද්ද මේ වෙච්ච පාඩුව ගැන කියනවා මේවා ඇත්තද නැද්ද හැබැයි ඒක නිසා දැන් අජිත් නිවත් කබ්ඩාලුත් මාට්ටු වුණා ඒකෙන් හින්දා අර්ජුන මහේන්ද්‍ර නිවර්ද වෙන්නේ නැහැ දැන් ඇලෝසියස්ට ගැලවෙන්න බෑ මේක නිසා දැන් එක්සත් ජාතික පක්ෂයේ සමහර මහතුරු දැන් මේක උස්සගෙන දඟලනවා දැන් අන්න අපි විතරක් නෙමෙයි අපේ කාලේ විතරක් නෙමෙයි හොරු ඒ කාලෙත් හොරු කියලා. ඉතින් අපි කිව්වා මේ දෙගොල්ලම හොරු කියලා. දැන් එක හොරෙකුට ගැලවෙන්න බෑ අනිත් හොරත් හොරා කියලා. දෙගොල්ලම හොරු. දෙගොල්ල එකට එකතු වෙලත් හොරගම් කරලා තියෙනවා. එක සමාගමේ හොරගම් කරලා තියෙනවා. එක ක්ලබ් එකේ කට්ටිය මේගොල්ලෝ. ඒක තමයි මේක ඔප්පු වෙලා තියෙන්නේ. ඉතින් පැහැදිලිව තහවුරු වෙලා තියෙන මේ කාරණාව. දැන් විශේෂයෙන්ම නම නැවතත් අවධාරණය කරනෝ මේ ධාරා විජේතිලකලා නිහාල් ෆොන්සේකලා සුනිල් විජේසිංහලා ශිරෝමි වික්‍රමසිංහලා අර්ජුන ඇලෝසියස්ලා අර්ජුන මහේන්ද්‍රන්ලා මේගොල්ලෝ අජිත් නිවත් කබ්‍රාල්ලා මේගොල්ලෝ ඔක්කොම එක ක්ලබ් එකේ කට්ටිය අර අපි කියපු මූල්‍ය වලල්ල
මේ උබුල්ලේ වලල නිසා කොච්චරනම් අපේ රටේ ඇත්ත අවංක ආයෝජකයෝ අපි මේ රට දාලා ගියාද? අවංක ව්‍යාපාරිකයෝ ව්‍යාපාර අතහැරියද? අවංක ආයෝජකයෝ කොච්චර අතහැරලා ගිහිලා තියෙනවද? මොකද මේගොල්ලොම තමයි අපේ රටේ බැංකුවලත් අයිතිකාරු ටික. අපේ රටේ මූල්‍ය සමාගම් වලත් අයිතිකාරු ටික. අපේ රටේ විවිධ කොටස් වලද පොලේ ඉන්න නියාමන කොමිෂන් වලත් ඉන්නේ මේගොල්ලොමයි. මහ බැංකුවෙත් ඉන්නේ මේගොල්ලොමයි. එක ඉස්කෝලේ, එක පවුලේ, එක ඥාති, එක දේශපාලන බලය. මෙන්න මේ වලල්ල කඩනකම් මේක හදන්න බෑ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕනේ ඒ කාරණාව. ඊළඟට බැඳුම් කර සම්බන්ධයෙන් තව දෙයක් කියන්න තියෙනවා. බැඳුම් කර ක්‍රියාවලිය රජය වෙනුවෙන් මහ බැංකුව බැඳුම් කර මිලදී ගන්නකොට මූලාශ්‍ර දෙකකින් මිලදී ගන්නවා. එකක් තමයි කැප්ටිව් සෝසස්. ඒ කියන්නේ නිල ආයතන. උදාහරණ ගත්තොත් එම ලංකා බැංකුව, ජාතික ඉදිරිගින් බැංකුව, මහජන බැංකුව, අර්ථසාධක අරමුදල. ඒවා ඇවිල්ලා නිල ආයතන. එතකොට ඒකෙදි පොලිය එහෙම වුණොතින් දැන් පාඩුවක් සිද්ධ වුණත් ලාභයක් සිද්ධ වුණත් ආයතන දෙකම රජේ නිසා රජේටමයි. නේ? අපිටම ලංකා බැංකුවට ලාභයක් සිද්ධ වෙලා මහ බැංකුවට පාඩුවක් සිද්ධ වෙනවා. හැබැයි ආයතන දෙකම රජේ නිසා ලාභය දෙපැත්තෙම ආයෙත් එකතැනට එනවා. කාටද? රජේටම ලාභයි. පාඩුවක් සිද්ධ වුණත් එහෙමයි. ඒවට අපි කියනවා captive sources. ඒ වගේම තියෙනවා non captive sources. ඔය කියන තරවකාර සමාගම් 16. දැන් මේ වර්තාවල තියෙන ඉතාල පැහැදිලිව ඒ තරවකාර සමාගම් 16 තෝරගත්ත විදිය. සා ඒගොල්ලන්ට තිබිච්ච බැඳියාවන් මොනවද කියලා. මොකද මේ අවශ්‍ය තරම් ප්‍රාග්ධනයක් නැතුව සුදුසුකම් නැතුව ණයකල මලාකරන දෙපාර්තමේන්තුවෙන් සුදුසුකම් පත්‍රය ප්‍රතික්ෂේප වෙද්දී කොහොමද perpetual treasuries ලා තරවකාර සමාගම් හැටියට register වුණේ? ව්‍යාපාරිකු වුණේ. ඒකට වෙච්ච බලපෑම් ඔන්න හොයාගන්න පුළුවන් මේ වර්තාවේ. දැන් එතකොට මේ කාල සීමාව තුළ 2002 ඉඳලා මේ දක්වා ආසන්න වශයෙන් බිලියන 5600ක පමණ බැඳුම් කර නිකුත් කිරීම කළා තියෙනවා. කෝටි 500,000කට විතර. රටේ ණයතෝගෙන් භාගයකට තරම් බැඳුම් කර නිකුත් කිරීම කළා තියෙනවා. මගින් පාඩුව නෙමෙයි නිකුත් කිරීම කළා තියෙනවා. ඒ නිකුත් කිරීම වලින් 90%ක් දීලා තියෙන්නේ non captive sources වලට. ඒ කියන්නේ අර විශ්වසනීය මූලාශ්‍ර නොවන තරවකාර පෞද්ගලික සමාගම් වලට. ඒ වයින් 90%ක්ම ගියේ direct placement. එහෙම නැත්නම් ඍජු මිලදී ගැනීම හැටියට කතා කරලා ගන්න ඒවා. ඒ කියන්නේ මේ සමාගම ගිහිලා කියන මගේ ළඟ සල්ලි තියෙනවා. මහ බැංකුවට ඕනනම් දෙන්නම් කියලා. මහ බැංකුව කියනවා හා දෙන්න කියලා. එවැනි කතා කරලා ගන්න ගනුදෙනු තමයි 90%ක්ම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වර්තාවෙන් නිතා නිරවුල් විදියට කියනවා 2008 ඉඳලා 2015 දක්වා මුදල් මණ්ඩලයට දැනුම් දීම් කරලා තියෙන වාර ගාන කීයද? මේ මිලදී ගැනීම පිළිබඳව අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකා කීයක් තියෙනවද? පෞද්ගලික තරවකරුවෙක්ගේ මිලදී ගන්නකොට බැඳුම් කර අඩුතරමේ මහ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක් මුදල් මණ්ඩලයට දාලා නැහැ. එහෙම තියෙන්නේ. දැන් අපි 2015න් පස්සේ හෙව්වේ 100% වෙන්දේසි ක්‍රමයට ගියපු එකේ වැරද්ද. හැබැයි මෙතන තියෙනවා 2002 ඉඳලා 2015 දක්වා 100% ඍජු ක්‍රමයට විච වැරද්ද. ඍජු මිලදී ගැනීම ක්‍රමයට විච වැරද්ද. ඒ දෙකෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මේ පවුල් දෙක තුන අතරේ මහ බැංකුවේ සල්ලි මංකොල්ල කෑම. ජනතාවගේ සල්ලි මංකොල්ල කෑම. ඒ තමයි වෙන්නේ. සල්ලි අඩුතරමේ සල්ලි ගත්තට පස්සේ තමයි මුදල් මණ්ඩලයට වාර්තා කරන්නේ. අතිශය පෞද්ගලික ගනුදෙනු. ඉතින් මෙහෙම වෙන්නේ දැන්. මුදල් මණ්ඩලයේ ඉන්න අධිපතිතුමා ඉතින් අධිපතිතුමා දන්නේ හින්දා ගන්න එක මහ බැංකුවේ අනික් කට්ටිය හිතනවා මුදල් මණ්ඩලයේ ඔක්කොම දන්නවා කියලා. අපි ඔබට කියන විශේෂින් විද්වතුන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ වර්තාවේ පරීක්ෂා කරලා බලන්න මුදල් මණ්ඩලයට වාර්තා කරපු වාර ගාන කොච්චර තියෙන කියලා. මේ මිලදී ගැනීම අඩුතරමේ ප්‍රතිපත්තිමේ තීරණයක් කරන්නේ නැහැ. 2017 කෝප් කමිටුවේ නිර්දේශ වලින් පස්සේ මේ මිලදී ගැනීම පිළිබඳ ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න තුරු මේ පෞද්ගලික මිලදී ගැනීම ගන්නේ කොහොමද? ක්‍රමවේද මොකක්ද?
ඒකට අවශ්‍ය කරන මැනුවල් එක කොහොමද භාවිතා කරන්නේ කියන ප්‍රතිපත්ති මේ තීරණයක් අරගෙන නැහැ. ඒවා තිබුණ නැහැ. ඒ නිසා තමයි මේ බොන් කිංග්ලට බැඳුම් කර මංකොල්ලේ මේ වගේ පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වුණේ. ඉතාම බරපතල විදියට මේ අපරාධය සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාම අපේ රටේ මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කෑම සිද්ධ වුණේ එකවරක් නෙමෙයි. අවස්ථා කිහිපයකදීම අධිපතිවරු කිහිප දෙනෙක් යටතේම මේ දේ සිද්ධ වෙලා තියෙනවායි කියන එක තමයි මේ ව්‍යවහාරික විකර්ණ වාර්තාවෙන් ඔප්පු වෙන්නේ. දැන් මම නැවතවතාවක් කියනවා. ඒ මේ මේ මුළු ක්‍රියාවලිය නිසා හැබැයි මොහොතකටවත් දැන් මේ එක්සත් ජාතික පක්ෂ පාලනය තුල සිද්ධ වෙච්ච කුප්‍රකට අර්ජුන ඇලෝසියස් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයින් සම්බන්ධ කරච්ච මේ ගනුදෙනුව විතරක් නෙමෙයි තියෙන්නේ කියලා යට දාන්න හොඳ නැහැ. ඒ ගනුදෙනුවත් ගනුදෙනුවක් අනිකුත් ගනුදෙනුත් ගනුදෙනු දෙකේම හොරකම් සිද්ධ වෙලා තියෙනවා. අවස්ථා කිහිපයකදී හොරකම් සිද්ධ වෙලා තියෙනවා. ඒ සියල්ල ගැන හොයන්න ඕන. දැන් අපි යෝජනා කරනවා එතකොට මුදල් ඇමතුමා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාට එක්ක මුලින් පටන් ගන්න පුළුවන් නැත්නම් අගින් පටන් ගන්න පුළුවන්. අගින් පටන් අරන් මුලට යන්න පුළුවන් මුලින් පටන් අරන් ආවට එන්න පුළුවන්. කැමැති ක්‍රමයකට පටන් ගන්න. මොකද ජනතාව ජනවරම දීලා තියෙනවා. මොකටද 69 ලක්ෂයක් ජනතාව මහ බැංකුවේ මංකොල්ලෙට දඬුවම් දෙන්න කියලා. සමහර විට මේ ව්‍යවහාරික විකර්ණ වාර්තාව එනකන් 69 ලක්ෂයක් ජනතාව තීරණය කරන්නේ නැත්තේ අර්ජුන මහේන්ද්‍රන්ගේ ඇලෝසියස්ලාගේ රනිල් වික්‍රමසිංහලාගේ ගනුදෙනුව ගැන විතරක් වෙන්නේ ඇති. හැබැයි දැන් මේ ජනතාවට මේ කරුණු කාරණා සමාජගත වෙනකොට අපි සාකච්ඡාවට ගන්නකොට ඒත්තු ගන්නකොට තේරෙනවා මහ බැංකුව අර්ථසාධකර මුදල මේ 2015 ට කලිනුත් මංකොල්ල කාලා තියෙනවා. එහෙමනම් 2015 ට කලින් ඉඳලත් හොයන්න. හැබැයි ඒක නිසා 2015 ගනුදෙනුව යට ගහන්න දෙන්න එපා. දැන් මේ දෙගොල්ල තරඟෙට දෙපැත්තට කරාද ගන්නවා. දැන් අපේ කාලේ නෙමෙයි ඕගොල්ලෝගේ කාලෙත් වෙලා තියෙනවා. ඕගොල්ලෝගේ කාලේ නෙමෙයි අපේ කාලෙත් වෙලා තියෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂේ ෆුට් නෝට් දාපු කට්ටියත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තියෙන දබරේ හින්දා අපි නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක තමයි වැරදි කී කියත් කියනවා. අපිට ඕන මෙරට ජනතාව වෙනුවෙන් අපි කියන්නේ. එතකොට එක කාලයක් අනුව නෙමෙයි. මේ අර්ථසාධක අරමුදල ඉතිහාස පුරාම මේ මෙච්ච මංකොල්ල කෑමක් තියෙනවා. මහා බැංකුව ඉතිහාස පුරා වෙච්ච මංකොල්ල කෑමක් තියෙනවා. බැංකුවල සල්ලි ඉතිහාස පුරා වෙච්ච මංකොල්ල කෑමක් තියෙනවා. ඔබ දන්නවා රටේ සාමාන්‍ය ජනතාව රුපියල් ලක්ෂයක් ලක්ෂ පහක් ණයක් ගන්න ගියොත් කොච්චර අපයිල්ලනවද? ණය ගෙවා ගන්න බැරුණොත් දේපළ වෙන්දේසි කරන පැය 24 යන කලින් සාමාන්‍ය මිනිසුන්ට. ඉතින් මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට එක නීතියකුයි මූල්‍ය නීති මේ වගේ සුදු කරපටි අපරාධකාරයන්ට තව නීතියකුයි දෙකක් තියෙන්න බෑ. දෙගොල්ලටම එක නීතියක් තියෙන්න ඕන. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට අපි බල කරනවා දැන් පටන් ගන්න බැඳුම් කර පිළිබඳව අධිකරණ ක්‍රියාවලිය සහ මේවට වග උත්තර කරුවන් අධිකරණයට කැඳවන එක. ඒ නිසා මේ ව්‍යවහාරික විකර්ණ වාර්තාව හදලා තියෙන්නම අධිකරණයට වාර්තා කිරීම සඳහාමයි. මේක මැතිවරණයට අරන් තොරොම්බල් කර කර ඉන්නේ නැතුව දෙපැත්තට ඇදෑද වහාම මේ පිළිබඳව අධිකරණ මේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි. දැන් ඒකේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නෙමෙයි. ඒකේ බලය තියෙන්නේ දේශපාලන පක්ෂ හැටියට අපට නෙමෙයි. ඒක බලය සම්පූර්ණ තියෙන ආණ්ඩුවට. ඒ සඳහා අවශ්‍ය ඇතිතරම් ජනවරම දීලා දෙනවා ජනතාව මේ මහ දවල් මංකොල්ල මහ බැංකුවේ ගනුදෙනුව කියන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. බලය දීලා තියෙනවා, ඇමතිකම් දීලා තියෙනවා, වරප්‍රසාද දීලා තියෙනවා, ඇතිතරම් සාක්ෂි හොයලා දීලා තියෙනවා.